අදිනේදී මානවිකම් කොමිසමට අපි පැමිණලා අපි බාර දෙ තිබුණා වාර්තාවක්. මෙසේ වාර්තාවක් මානවිකම් කොමිසමට බාර දෙන්නට අප පැළඹුවේ අප තල්ලු කරේ ජනාධිපති සහ අග්‍රමාත්‍යතුමා. ඒ දෙදෙනාට ගේ මාසේ අපේ වාර්තාව බාර දුන්නා. අද මානවිකම් කොමිසමට බාර දුන වාර්තාවම තමයි බාර දුන්නේ. නමුත් ඒ වාර්තාව ඔවුන් කියවුවද නැද්ද කියන අපේ ප්‍රශ්නයක් තිබෙන පමණක් නෙමෙයි. ඔවුන් කියනවා පවතින නීති අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා. අපි කියනවා පවතින නීතිය කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට මානසික මූණවරක් නැහැ. ඒ මර්ධනීය පනතක්. ඒ නිසා මර්ධනීය පනතව උත්සාහ දරන්නේ මර්ධනය කරන්න පමණයි. ඒ නිසා ඒ මර්ධනීය පනත ඉවත් කළ යුතුයි එක පැත්තකින්. අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනවා මේක යහපාලන ආණ්ඩුවක් නම් ජනතාවාදී ආණ්ඩුවක් නම් ජනතාවගේ සුබස සඳහා ජනතාවගේ යහපත සඳහා දේශපාලනය කළ යුතුයි. නමුත් ඔවුන් කරන්නේ පක්ෂ දේශපාලනය. ඔවුන් කරන්නේ මේ ආණ්ඩුව රැක ගන්න දරන උත්සාහය තුළින් ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඔවුන් කැමති නැහැ. ඒ විතරක් නෙමෙයි ඔවුන් අලුත් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට වඩා බරපතල පනතක් ගේන උත්සාහ දරනවා. ඒ මොහොතේ තමයි මේ ඩොකියුමන්ට් එකක ගෙන භාරතීය වාර්තා භාරතීය තිබෙනවා. අඩුපාඩුකම් සිදු වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් ඔවුන් අධිකරණය ඉදිරිපත් කර තිබෙනා වූ නඩුව පවතාගෙන යනා මේ මොහොත දක්වා මානව හිමිකම් කඩ වී තිබෙනවා. ඔවුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තියාගෙන මෙයාට නිදහස ලබා ගන්න බෑ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවශ්‍ය කළ යුතුයි. මෙයයි අපගේ ඉල්ලීම. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට වන්දි ලබා දිය යුතුයි. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මානව හිමිකම් කඩ කළා වූ අය නීති ඉදිරියට ගෙනෙන්න ඕනේ. ඒ සහනේ සාධාරණීට වේ යුතු කියන අපේ බලාපොරොත්තුව.